අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෞරවනීය ස්වාමින් වහන්ස, හින්දු ඉස්ලාම් කිතුණු ආගමික නායකිනි, මිත්‍රවරුනි, පසුගිය සති කිහිපේ මම මේ රටේ බොහෝ මැතිවරණ බල ප්‍රදේශවල රැස්වීම් 125කට වඩා සහභාගි වුණා. විවිධ වෘත්තීයවේදීන්, ජන කණ්ඩායම් හා නායකින්, සමාජ ක්‍රියාකාරීන් හා ආගමික නායකින් සමග පුළුල් හා ගැඹුරු සංවාදයක නියැලෙන්නට මට හැකියාව ලැබුණා. එහිදී මට හැඟී ගියා අපගේ මව්බිම නව උපතකට සූදානම් වෙමින් පවතින බව, නව වෙනසකට අපේක්ෂාවන් දල්වාගෙන සිටින බව. එමෙන්ම අපගේ ජනතාව පැවතුණු පෞල්වාදී, ගජමිතුරුවාදී, දූෂිත දේශපාලනය වෙනස් කිරීමට අදිෂ්ඨාන කරගෙන ඇති බව. ශ්‍රී ලංකාවේ සිව් කොනේම ජනතාව මා සමග එක් වෙද්දී, විශේෂයෙන්ම කාන්තාවන් හා තරුණයින් මගින් ඇසූ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මොනවද ඔබ අපට ලබා දෙන අවස්ථාවන්? කවර ආකාරයක රැකියා අවස්ථාවන් අපට ලැබෙයිද? අපගේ ජීවිත දියුණු කරගන්නට, ජීවන බර අඩු කරගන්නට ඔබේ ප්‍රතිපත්ති මොනවද? නමුත් තවත් එක් වැදගත් ප්‍රශ්නයක් ඔවුන් සියලු දෙනාම මගින් ඇසුවා. ඒ තමයි දේශපාලකින්, විශේෂයෙන්ම 225ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපව තව වතාවක් රැවටීමට ලක් කරයි. ඔවුන් නැවතත් පැරණි පුරුදු ක්‍රමයටම රට සූරාකමින් තමන්ගේ පවුල් තර කර ගනීද? මේ දූෂිත ක්‍රමය වෙනස් කර ගැනීමට ඔබට ඇති වැඩපිළිවෙල හා අපට දෙන සහතිකය කුමක්ද? මුළු රටටම ඇති බලගතු පොදු අපේක්ෂාව නම් මේ කුණූණු දූෂිත දේශපාලන හා සමාජ ක්‍රමය වෙනස් කරගන්නේ කෙසේද යන්න බව මම තේරුම් ගත්තා. ප්‍රශ්න විසඳීමට කමිටු දැමීමෙන්, වාඩි වී සිටීමෙන්, පොරොන්දු ලබා දීමෙන් හෝ වැඩි වැඩියෙන් පොරොන්දු ලබා දීමෙන් හෝ වැඩි වැඩියෙන් මුදල් යෙදවීමෙන් මේ සැඟවුණු දූෂිත ක්‍රමය වෙනස් නොවන බව මමද විශ්වාස කරමි. ඒ සඳහා විසඳුම දේශපාලන බලය හොබවන පුද්ගලීනුත්, දේශපාලන බලය හොබවන ආකාරයත් වෙනස් කරන එක කියලයි මම හිතන්නේ. අපගේ ජනතාව අවුවෙන් වැස්සෙන් හා පරිසරෙන් බැටකද්දී, එක තැන පල්වෙන ආර්ථික ප්‍රතිපත්ති විසින් සූරාකද්දී, මහජනතාව සිය ගරුත්වය අහිමි වී වේදනා බරව සිටිද්දී, සුළු පිරිසක් විසින් පෞල්වාදී ලෙසත්, ගජමිතුරුවාදී ලෙසත් රටේ සාරය උරාගෙන සතුටින් සිටීමේ දුෂ්ට චක්‍රය අවසන් කළ යුතුව තිබෙනවා. එය කළ හැක්කේ ඔබට පමණයි. එළවෙන 16 වෙනිදා ඔබගේ වටිනා ඡන්දයෙන් මේ දූෂිත කුණූණු දේශපාලන ක්‍රියාවලිය අවසන් කර සමාජ විප්ලවයකට, සුබ පෙරලියකට පෙරමුණු ගත හැක්කේ ඔබටමයි. මම ඔබගේ ලොක්කානුව නායකයා හා සේවකයා වීමට මම සූදානම් බවට මම ඔබට ප්‍රතිඥාවක් දෙනවා. පැරණි පෞල්වාදී, ගජමිතුරුවාදී දේශපාලනය අවසන් කළ යුතුයි. පැරණි දූෂිත දේශපාලනය අවසන් කළ යුතුයි. එමෙන්ම බියකරු හා ප්‍රචණ්ඩ ලෙස බලේ එල්ලී සිටීමේ ඒකාධිපති දේශපාලනයද අවසන් කළ යුතුයි. මේ සියල්ල පසුපස ඇති බලතණ්හාව තීරණාත්මකව අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව භූගෝලීය ලෙස වටිනා පිහිටීමක් ඇති රටක්. ශ්‍රී ලංකාව ජීවමය අස්වැන්නෙන් පිරී ගිය නිල්ල පිරුණු රටක්. ශ්‍රී ලංකාව කුසලතාවෙන්, නිපුණතාවෙන් පිරී ගිය මානව සම්පත් සහිත රටක්. මගේ එකම අභිලාෂය කුඩා කල්ලියක බලතණ්හාවට මේ සුන්දර හැකියා පූර්ණ රට බිලි නොදී, නිපුණතාවයට, කුසලතාවයට මුල් තැනදී, ආරක්ෂිත, විනයගරුක, නිදහස්, සමෘද්ධිමත් රටක් බවට මේ රට පත් කිරීම කියලා මම ඔබතුමන්ලට ප්‍රකාශ කරන්න කැමතියි. අපගේ ආගමික විශ්වාසයන් බෞද්ධ වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, කිතුනු වේවා,
අපගේ ප්‍රධාන සතුරා වන්නේ මේ බල තණ්හාවයි. කුඩා කල්ලියක් විසින් මහජනතාවගේ අපේක්ෂාවන් සිරකර ඇති බල තණ්හාවයි. මගේ සමාජ විප්ලවය ඔබව එයින් නිදහස් කර ගැනීම සඳහා කියන එක මම පැහැදිලිවම ඔබට ප්‍රකාශ කරන්නට ඕන. වරක් බුදුන් වහන්සේ මෙසේ දේශනා කළා. පාලකයා එනම් රජු යුක්තිගරුක හා ධාර්මික වේනම් ඇමතිවරු යුක්තිගරුක හා ධාර්මික වෙති. ඇමතිවරු යුක්තිගරුක හා ධාර්මික වේනම් රාජ්‍ය නිලධාරීන් යුක්තිගරුක හා ධාර්මික වෙති. එවිට සකල ජනතාවම යුක්තිගරුක හා ධාර්මික වෙති. එවිට පරිසරයද යුක්තිගරුක හා ධාර්මික වෙයි. මගේ අරමුණ මේ යුක්තිගරුක හා ධාර්මික වෙනස පාලනයේ මුදුන් කොතෙන් එනම් ජනාධිපති ධූරයෙන්ම ආරම්භ කිරීම සහ බලකාමය මුලිනුපුටා දාලා පරාර්ථකාමය රටට ආදර්ශයක් ලෙස ලබා දෙන්න කියන එක මම බොහොම අදිෂ්ඨානශීලීව ප්‍රකාශ කරන්නට ඕන. මම මේ සිදු කරන්නේ තනි තීරණ ගන්නා ලොක්කෙකු ලෙස නෙවෙයි. නව තරුණ අවංක යුක්තිගරුක හා ධාර්මික අමාත්‍ය හා නිලධාරී කණ්ඩායමක්ද සමගයි කියන එක මම අවධාරණය කරනවා. මම අපගේ මැති ඇමතිවරුන්ට සිය දේශපාලන බලය යොදා ව්‍යාපාර කිරීමට තිත තබනවා. මම අපගේ මැති ඇමතිවරුන් සිය පවුලේ ඥාතීන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීමේ දුෂ්ට ක්‍රියාවලියට තිත තබනවා. මම වැදගත් උපාය මාර්ග රාජ්‍ය ආයතන දේශපාලන හිතවතුන්ගේ පාලනයට නතු කිරීමේ ක්‍රියාවලියට තිත තබනවා. මම දූෂිත නොවූ සිය වත්කම් බැරකම් විවෘතව ප්‍රකාශ කරන වෘත්තියේදී තරුණ ඇමති මණ්ඩලයක්, නිපුණතාවෙන් යුතු නිලධාරි මණ්ඩලයක් රටට හඳුන්වා දෙන බවටත්, සංවර්ධන හා සමාජ ඉලක්ක හඳුන්වා දී ඒවා ස්වාධීනව සොයා බැලීමට හැකි විශේෂ ආයතනයක් ජනාධිපති කාර්යාලයේ පිහිටවන බවත් ඔබට පොරොන්දු වෙනවා. මම දූෂිතින්ට, හිංසකින්ට, මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, උමතු ආගමික අන්තවාදීන්ට කිසිදු සමාවක් හෝ අනුකම්පාවකින් තොරව නීතිය ක්‍රියාත්මක කරනවා. මම මේ රටේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීමේ හා ආරක්ෂාව ලබා දීමේ ප්‍රභූවාදී දේශපාලන සංස්කෘතිය සහ මුලින්ම නතර කරන බවට ඔබ සැම ඉදිරියේ ප්‍රතිඥාවක් දෙනවා. ස්ත්‍රී දූෂකින්ට, ඩීල්කාරයන්ට, ත්‍රස්තවාදීන්ගේ අන්තවාදීන්ගේ පාතාල ලෝකයේ අපාය සහයකින්ට දේශපාලන රැකවරණ ලැබීම අවසන් කිරීමට මම අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. මම මේ රටේ දූෂිත සැඟවුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට නැවුම් තරුණ පිරිසිදු නිපුණතාවාදී දේශපාලන සංස්කෘතියකට ගමන් කිරීමට දැඩි හා ඍජු පියවර තබන්නට මම සූදානම්. එහිදී මා ජනාධිපති ධූරයට පත් වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කරන බවට මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. මාගේ ඇමති මණ්ඩලයට දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනාවක් කිසිවෙක් ඇතුළත් කරගන්නේ නැහැ. හැකිතාක් ඉක්මනින් සාධාරණ මැතිවරණයක් පවත්වලා ස්ථාවර නව ආණ්ඩුවක් පිහිටවන්නට මම ක්‍රියා කරනවා. ජාතික ලැයිස්තුව තුළ වෘත්තියේදීන්ට, කාන්තාවන්ට නිසි තැන දෙමින් අලුත් ආදර්ශයක් අපි ලබා දෙනවා. නව තරුණ අපේක්ෂකින්ට මහමැතිවරණයේ හායින් පසුව පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී අවස්ථාව ලබා දෙනවා. එහිදීද කාන්තාවන්ට නිසි තැන අපි ලබා දෙනවා. එමෙන්ම නව ව්‍යවස්ථාවක් තැනීමේ කාර්යය පාර්ලිමේන්තුවට සීමා නොකර ජනතාව අතරට ගෙන ගොස් ජනතා ව්‍යවස්ථාවකට අදහස් ලබාගෙන සියලුම ජන කණ්ඩායම්වලට තමා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් යන හැඟීම ඇතිව නව ව්‍යවස්ථාවකට අවශ්‍ය මහා සම්මුතිය පාර්ලිමේන්තුව තුළත් ජනතාව තුළත් ගොඩනගන්න මම අවංකව කැප වෙනවා. ජනතාවගේ ඍජු කැමැත්ත ඒ ව්‍යවස්ථාව සඳහා ලබාගෙන මිස ය ක්‍රියාත්මක කරන්නේ නැහැ. දශක ගණනාවක මාගේ දේශපාලන අත්දැකීමෙන් සහ ජනතාවගේ පසුගිය සති කිහිපය තුළ මට ලැබුණු ආශ්වාදනීය ප්‍රතිචාර හා අදහස්වලට සිය දහස් වාරයක් ගරුත්වය දක්වමින් නව සමාජ විප්ලවයකට අපි ශ්‍රී ලංකාව එක්ව ඉදිරියට ගෙන යාමට
එක්වන ලෙස මම ඔබට ගෞරවෙන් ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි, වණක්කම්, අස්සලාමු අලයිකුම්. දෙවි පිහිටයි. Breaking.lk